හි ජීවිතය දුක්වෙන්නේ යයි තමන්ට වෙනස් කරගඩ බැරි මිනිස්සු එකක්ත් ඉන්ඩවෙනවාද නැත් ඉන්ද වෙනවා. සංසාර දුකයි කියන්නේ එකයි. අපිට ප්‍රියදේත් එක්කම ඉන්න හම්බ වෙනවානම් සංසාර දුකයිද සංසාරය දුක නෑනේ මේ බවද දුකක්ට යෑනේ ප්‍රියේවමනම් ඔක්කොම වෙන්නේ. යම්පිච්චන් ලබති නම් අපි කැම යමක් කැමතිද ඒකම ලැබෙනවා නම්? නිදහසෙන දුකක් නෑ අපි ධර්මයක් අවබෝධ කරගන්න ඕනෙත් නෑන. අපි ප්‍රඥාව දියුණු කරගන්න ඕනෙත් නෑන අපිට ප්‍රඥාව දියුණු කරගන්ඩ හිතෙන්නෙම මොකක්කින් දද යම්පිච්චන් නලබති. අපේ කැමැත්තට පිටිම්මයි වෙන්නේ ඔක්කොම. එතකොට අපිට ඕනෙ වෙනවා මොකක්ද මෙහිම දුක්කඳින්ට ආය උපදින්ට ඕනි නෑකන එක. ලෝක ජීවත්ව අපිට ඕන දේම වෙනවනන් අපි කවරුුව අ බන හන් ඉන්න මක දියක. අපි ටෝන දිසිම් වෙනවන. මො අපට නිදහස් වන්න යන්නේ. නිමුක්තියක් හො යන්න හේතුවක් නෑනෑ. අපි මේ අයවිල්ල තියෙන මොකක්ද. විමුක්තිය හො යන්නන ගැලවෙන්න තැන් හො යන්න. ඒයි අපි කවරුත් දුකෙන් ඉන්නන්න. අපි කාටත් ප්‍රශ්න තියනද. ප්‍රශ්න යන මොනවත කියලා හොඳට විමසල බැලුවත්? ඔට තෙනවා ඔබට පැහැදිලි වෙනවා ඔබ කැමැති විදිටම මේ ලෝකෙ පවතින්නේ. මං යෝජනා කරනවා ඒ අතර්ථය තේරුන්ග. තේරුන් අරගෙන වැඩිහිටියොන්ට එකනෙකාට නිවැරදි වෙන පුළුවන්තරංගු දව් කරන්න පුළුවන්තර. දැන්ට අල්පමාත්‍ර හරි නිවැරදිකමක් තියෙනවනම් එකගේ කරන්න. එකගේ කර. මකින් සිල්පද පහම බැරිනම් හතරක් රකිින් හතර. අතරකුත් බරිනම් සිල්ද තුනක්රකිින් එක අවංකවම රකි ය අතන රැකලා මෙතන කඩන්න නෙවෙයි රකින සිිල්පද තුන අවංකවම සිිල්පද තුනකු බැරනම් මං ඉල්ලා සිටිනො දෙකක් කර රකි එකල් ලොකු දෙයක් ඒකත් ලොකු දෙයක් දෙකකුත් බැරිනම් මකින එකක් කර රකින්න කියලා ඒකත් ජයග්‍රහණයක් එකක්කත් රකින්න බැරි නම් මන් තවේක ඉල්ලීමක් කරනවා. ඒ තමයි එකක් හරි රකින්න උත්සාහ කරනෙවුන්ට පදාහදන්නඇතුවයින්ට. ඒකත් ලොකු දෙයක්. එකක්කත් රකින් නඇතිය ඔවුන්නේ වැඩිම පදහදන්නේ නිතවුන්ට. ැ නිකංහරි මොකක් හරි වෙලා පන්සලේ ගහන්න ක අදිසී ග්ටාරි. ඉස්සෙල්ලම එන්න ජීවිතයට පන්සල්ලෙන තිකා. නිංහරි පන්සේ හාමුුරුවන්ගේ වැරදකට කවරු හරිි කෙනක් ගහන ගටා. ගන්ටාර්ය ගහනකොට ඉස්සල්ලම දුවන්ගන්නේ ජීවිතයට ධානයක් දීපු නැතිකා මතක තියාකන්. ජීවිතයට පන්සලට ඇවිල්ල නෑ. හාමුදුරුව උන්නදමලාද කියලා දන්නෙත් නෑ හැබැ මිනිා බලන් ඉන්න කොයි වෙල හරි මෙයාගේ වැරද්දකට ගන්ටාර පාරක් වදී එදාට දෙන්නන් කියලා. එදාට තමයි එයා පන්දල්ලෙන්. පලවෙනිියම් එනො මතක තියාකන්. ඇවිල්ල අපෙන් කාලා ඉන්න මෙහෙමද කියලා මිනි දේශනව පවත්න. ඇත්තට දිනපතා දන්දීපුයවුම් මොකද කොරන්නේ ඒ මිනිස්සු බල්ව මේ හන්ට වැර දුේ කොතනද කියලා මෙහාන්දුරු බේරගන්න ක්‍රමයන්න ඇත කියලා ඇත්තට පන්සල්ලාපු මිනිස්ස ඇත්තට දම් පැන්දීපු විිනිස්සු ඒ විිනිස්සු ඒ ප්‍රශ්නය ගැන දකින්නේ වෙන විදිියකටනේ මතකතයා ගන්න ඒ තමයි ලෝකෙස් වභාවය විසිට අවුරුද්ධක මගේ ශාසනිකත් දැකීමක ඒ තමයි යතාහරි. එක්ක සිල්ප දෙයක් රකිින් නඇති මිනි සු තමයි අනිත් පිනිසුන්ගේ සීල ගැන විග්‍රහ කරන්නය. අදහස් පල කොරන්නයන්. අන්තිම දූෂිතයෝ සූචරිතය ගෙන කතා පොත්තුල. තමන්ගේ වැරදිතාම තියෙනවා කියලා අඩුම අනතිමානයෝ පිළිගන්නවත් නෑ. පිළිගන්නවත් නෑ. තියෙනවනෙ වෙයි කොරලා තියෙනවා කියලවත් පිළිගන්නේ. මං ඔබට යෝජනා කරනවා. ඔබේ ඇත්ත, දන්න ඇති වඋනාාට ඔබ දන්නවා. මගේ ඇත්ත ලෝකෙ දන්න ඇති වුනාට මම දන්නවා. ඇත්තවසෙම ලෝකයා අපි කාගෙවත් ඇත්තම තත්වය දැන ගැනීමෙන් ඇතිඵලයක් ලෝකයාට වැඩක් නෑ. වැදගත්දේ අපි මොනවද දන්නේ අපි ගැන කියන එක. අපි ගැන ලෝකෙ මිනිස්සු කොච්චර දේවල් දැනුවත් වනත් අපි දන්න නැත්තන් අපි ගැන. අපි කරන එක වැරද කියලා ලෝක හැම මිනිහටමා අවබෝධ වනත් අපිට අවබෝධ වෙලා නැත්තං අපි කරන්නේ වැරද්දක් කියලා අපි වෙනස් වෙනවාද වෙනස් වවෙන්න. වැදගත්දේ ඔබ කරනද හරිද වැරදිත කියලා ඔබට තියනාවවබෝධය මිසක අනුන්ට තියනවබෝධය හැමයි. ඔබයි නිවැරදි වඩෝන. ඔබයි ඔබගේ වරදකාරි බවෝ නිරවද බ පිළිබඳව අවබෝධ කර ගණ්ඩඕන. සතියෙන් ඉන්න දැනුවත් කමින් ඉන්න. සම්පජයේ දියුණු කරන්න. නැවත නැවතත් හිතන්ඩ මට මොනව ද හදා ගන්න තියෙනෙ. ඇයි මට වෙනස් වට බැරි හිතන්ඩ. අපේ තරුණ දරුවන්ට නම් මං ඉල්ලා සිටනවා. අපේ ජාති අද පත්වෙලා තියන අනතුරෙන් වලක්ව ගන්න නං. අපේ ජාතිය ආරක්ෂ කරගන්න නං අපට නිවැරදි වඩම වෙන. එලිය අය හැදුවට අපේ ජාතිය රැකෙනකක් අපිට හැදෙන්ඩම වෙනවා. අපේ තරුණ කාලය නිවරදිවම ආයෝජනය කරන්න වෙනවා. හරියට කොයි වගේද අච්චරිත්වා බ්‍රහ්මචරියන්, අලද්දා යොබ්බනේ දනන් භාග්‍යවතුන් වහන්සේ වදාලා සීලවන්තව ඉන්න ඕනි වෙලාවෙ සීලවන්තව නොහිටියෝ. බ්‍ර්මචාරීවෙන්ට ඕනි වෙලාව ්‍රක්්මචාරී වූනොත්. අලද්දා යොබ්බනේ දනං. යවවනය හරියටම නිෂ්පාධනකාරයට යොමුක නොකරගත්තොත්. එක සලිහම්බ කළේ නැතොත්. අලද්දා නොලබුවොත් යොබ්බන යවනයසෙේ දනන් ධනය. වයසට කිය අට පසමකුතුේ. ජින්නකොංචාවජායන්ති නාකි වෙච්ච කොස් ලිහිනියෙක් වගේ. කීන මච්චේව පල්ලලේ. මඩ වලක්ගාව හුල්ලන නාකි කොස් ලිහිණියෙක් වගේ විඳවඩ වෙනවා. තරුණ කාලේ හම්බ නොකරත් සීලවන්තව නො හිටියෝ. එන්ද අපේ තරුණ දරුවන්ට මං ඉල්ලා සිටිනවා අද අපේ ජාතිය ඇදවැටිල තියෙන කේදවාචකේයට ප්‍රධාන හේතුව අපේ තරුණ කාලය අපිට දර්ශනයක් නැතිකමක්. අපි මද්‍රව්ය වෙළෙන්දන්ගේ ගොදුරුවීම. මත්වතුර වෙළෙන්දන්ගේ ගොදුරුවීම. අපි වෙනත් විවිද්ධ ආකාරයේ විශ තේවල් එක් අපේ ජීවිත ඇබ්බැයි කරගෙන තිබේවා. මං ඉල්ලා සිටිනවා චුට්ට චුට්ටාරිරෙනවත්ක. මාසකට දවත් කීපයකින් හරි ගැලවිලයිඩ බලා. අපිට මෙහෙම ගියොත් උඩටේමක් නෑ. අපේ සිංහල බෞද්ධ සමාජයේ තාත්තල තරුණය හැමෝමනෙමයි සමහරය පත් වෙලා ඉන්න තත්ව ගැන. අපිට තියනෙ එතාම දුොකක් සහ බයක් අපි කොතෙන්ට දෙයන්නක. ම සෑම දිනකම බණටෙනකොට සවත්යාමය බාරවල පෝලිමේඉන්න මිනිස්සු දිහා බල බලයවා. මම තාම දැකල නෑ. මොහොමඩලා ෆාරුක්ලා අරක්කු භාරවල පන්සිය දික්කර කරන්නවා. මම තාම දැකල නෑ බොන මුස්ලි අයින්නවා. එත් ම දෙැකලනෑ බාරවල පෝලිමඉන්නවා. ඉන්නෙම ගුණපාලල සිරිපාලලා මාන්සි වෙලා දුකිින්දල වැඩ කරල දවස මොන ජාතිීන් හරි රුපියල් හත්තටතියක්ක්කොයා ගැෙන නෑ. අනේ හැන් දැවෙන කොට හතරෙන් බස්සේ පෝලිමෙඉන්නවා ඒක දික්කරක. අනිත්තේඋන්ගේෙ ලුටු ඩින් දික්කරනවා. හැබැ සමහරුව අපරාධිකයන්න බ හරියට දසලේව ඉන්න තිවවිේ ලස්සට ප ලි න්න වු න්දැලති. දලකවත් එහෙමින් පොලිට පව් තින්නේද කේදවාචචකය ඒ ඇන දවසට පන්සීයක් භාරකට දුන්නොත් මාසට කියත් පාලුස්ථක් දවසට පන්සීයක් අපි බාරකට දුන්නොත් මාසට පාලොස්ථක් තවසට සිගර හතරක් කිරුවොත් එකක් රුපියල් පණහක් වොනත් දවසට රුපියල් දෙසයක් මසට හයදහක් අපි දන්නෙම නැතුව දන්නම නැතුව අපි ටුබැකවයකට දීල තියෙන. අපි කියමකෝ මේ ගමේමිල්ලවා නනේ. මිල්ලවාන ගමේ. දවසට සිගර හතරක් කුරන අය. දවසට සිගර හතරක් කුරණ අය සීයක් කිටයෝ. මිල්ලවාන ගමේ. මිල්ලවාන ගමෙන් වෙතරක් මාසට ලක්ෂහයක් යනවා ටබැකොයිකට. තුන් කළ සමාග මං ඔබෙන් අහනෝමීම ටුබැකෝ එක මිල්ලවාන ගමට මොනෝද දීලතිය. සියදෙක් ිතියොත් දවසට සිගරට අතරක් කරන මිල්ලවාන ගමෙන් හැම මාසෙම ගිහින් තියනවා ලක්ෂහාය ගානේ ලංකතුන් කොළ සමාගමට හැබැයි ලංකතුන් කොළ සමාගම තරුණ ළමයින්ට අඩුම ොලිබෝල් කෝඩ්ඩ එකක් කදර දීල තියද? කඩ බැට් එකක් ගෙනැදලති කොල්ොන් ක. පාරක් කොංග්‍රීට් කල්ලදීල තියෙද නෑනේ. අපේ ජීවිත අතර පිළිකා හැදිච්චයි වැඩි කල් ඇති. පෙනහලුන රක්කච්චයි වැඩි කල් ඇති. වකු ගඩු නරක්කච්චයි වැඩි කල් ලති. කෙස් ගහේ ඉඳලා නියපොත්ත දක්වා විශ්වර්ගහාර දහසක් සහිත දුම් වැටියක් පානය කරාම විවිධ රෝගවලට පියවරෙන් පියවර ගොදුරුවන සමාජයක් හැදි ලැති. එචරයි වෙන්නේ. එනමුකුත් ලැබිල නෑ ලක්ෂ ගණන් ගමකින් යනවා ඇැබැයි. අපි බුද්ධිය දියුණු කරගැනීම මිසක නේවයින් වලකින් අපට ශක්තියෙන්නෑ. මොක ද අපි අඩික්ට ලයින්නේ. ඒ අඩික්වීම ඒ අදැහිය කායිකවන වෙන්නේ. ඒක වෙන්න කොතනින්ද. මනසින් හිතෙන්. නසි බයි ඇැබ්බැති. කායි කැබ්බැහියක් නම් සතිතුනක් බේත්බිවන් ඉවරයි. මානසි කැබ්බැහයම බේත්වලින් ගලවගණඩ බෑ. හිතින්ම අනිපැත්ත ගාගන්නුවට. කායි කැ්බැහය වෙන තත්ත්වයක්. මානසිැබැ තාම බයානක එක ඒකෙන් කැලවෙන්ඩ නම් හිතා ද්ඩෝ. ඒකට ගැල්ල වැඩන්නේ. ඒට දේස් කියල කන්න දෙන්නට ඉඳල කෝන් කරලා දප කොරලා වැඩන්නේෑ වෙනස් එෙනෑ කවරුවක් කතා කෙරල්ල විතර ඇතියෙන්නේ. ආදරේ කරුණනාව දැක්විල්ල විතර ඇතියෙන ටිකක් හරි වෙනස්වේ. අඩුම බොන දවස්ගාන හරි අඩුවේ ප්‍රමාණය හරි දිනගාන හරි ඊට හැම ගුත්වෙෙන්නේ පුද්ධිමත්ෙන්